මේ ආණ්ඩු පක්ෂයේ කට්ටිය කතා කරන්නේ නිකන් හරියට බුදු වෙලා වගේ. ඒ වගේ අය බෑ ඒගොල්ලන් මේ ගෙනාපු ජනකරත්නායක අපි ජනාපු ජනකරත්නායක කෙනෙක් නෙමෙයි. විපක්ෂයෙන් නෙමෙයි ගෙනාව ජනකරත්නායක. අනිත් එක මේ අපි පෙනී හිටින්නේ මේ අහගින්න හරිද? කහින්න එපා කහින්න නැතුව අහගින්න. හරිද? අපි මේ ජනකරත්නායක කියන පුද්ගලයා වෙනුවෙන් නෙමෙයි පෙනී හිටින්නේ. දැන් ජනාධිපතිතුමා කිව්වා එතුමා 2015 දිත් එහෙමයි. කොමිෂන් සභාව ගෙනල්ලා මේ රටේ රාජ්‍ය පාලනය කොමිෂන් සභාව හරහා ස්වාධීන කරනවා කිව්වා. දැන් කොමිෂන් සභාව මේ පාරත් ඇවිල්ලා ගෙනාවා. ගෙනාවු කොමිෂන් සභාව වලින් වැඩක් තියනවද? මැතිවරණ කොමිෂන් සභාවත් තියනවා, ඡන්ද තියන්න බෑ. විධායකයන්ට යටයි, මුදල් අමාත්‍යාංශයට යටයි, ඡන්ද තියන්න බෑ. ඉතින් අපිට හිතනවා මොකටද මේ කොමිෂන් සභාව කියලා ඉවරලා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව තියෙනවා. ඒ ලෙවල් විභාග ලියනකොට ළමයිගේ කරන්ට් කපන එක නවත්තන්න බෑ. ඒ වගේම ඒ කොමිෂමට බෑ මේ අසාධාරණ ලෙස සමාජයේ පල්ලෙහාම මිනිස්සුන්ගේ බෙල්ල මිරිකල සාරය උරන වගේ කරන් බිල වැඩි කරන එක නවත්තන්න ඒ කොමිෂමට බෑ. ඊළඟට අද විධායකයේ කොච්චර මේක නතු කරන්නද කියනවනම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පළාත් පාලන ඡන්දය කල් දාන නියෝගයක් දීලා ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරලා එයා ඇත්ත කියන්න යනකොට එයාව මාරු කරනවා ජනාධිපති කාර්යාලයට. අද පොලිස් කොමිෂම තියෙනවා, පොලිස් කොමිෂමට මාරු වීමක් කරගන්න බෑ. ඒ නිසා මේ කොමිෂන් සභාව ටික නාමිකව පත් කරලා අකර්මණ්‍ය කරලා Tamanගේ අල්ල නටවන්න බැරි වුණාම මේ කොමිෂන් සභාවල සමාජිකයන්ව මේ විදියට ඉවත් කරන්න ඉදිරිපත් කිරීම මේ වැරදි කියන එක අපේ මතය. එහෙම නැතුව මේ අපි ජනකරත්නාය කියන පුද්ගලයා වෙනුවෙන් පෙනී හිටින්නේ. එතුමා කොමිෂන් සභාවේ මේ සභාපතිවරයා හැටියට මං ඊළඟ ජනාධිපතිවරණට ඡන්ද ඉල්ලනවා, මං අරක කරනවා මේක කරනවා කියන එකට අපි විරුද්ධයි. ඒ නිසා අමුඅමුවේ රෙදි ගලවගෙන කඩේ යන්න අපි සූදානම් නැහැ. නමුත් පුද්ගලයා වෙනුවෙන් නෙමෙයි ඒ තනතුර සහ ඒ තනතුරේ ඉඳද්දී ගත්තු ක්‍රියාමාර්ග වෙනුවෙන් මේ කරන කුපාඩි වැඩේටයි අපි විරුද්ධ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන ආණ්ඩුව ඉල්ලීමක් කරනවා ඕගොල්ලන්ට කොමිෂන් සභා ඇලර්ජික් නම් අවශ්‍ය කරලා දාන්න. මේ විදිහට බොරු කොමිෂන් සභා දාලා බොරු කතා කියලා ජනතාව අන්දලා යහපාලනයක් ගෙනියනවා කියලා පෙන්නලා පෝට්ටුවේට ඕන විදියට වැඩ කරන්න ඕන නම් කොමිෂන් ටික අයින් කරලා දාන්න. ඒ මේ අද දවසේ බලන්න මේ පාර්ලිමේන්තුව රැස් කරලා මේ චේම්බර් එකේ විදුලි බිල මෙගෙවාගෙන මන්ත්‍රීවරුන්ගේ ආපන ශාලා ටික ඇරලා මේ නිලධාරීන්ගේ මේ ටික කරගෙන මේ මොකද්ද මේ කර්ණාඩගම? ඉතින් මේ කොමිෂන් පත් නොකර හිටියම වැඩ ඉවරයිනේ. මේ කොමිෂන් පත් කරලා මේ කොමිෂන් අයින් කරන්න මහ ජනතාවගේ බදු මුදල් නාස්ති කරන එක මේක ජාතික අපරාධයන්නේ. ඒ නිසා මේ උද්දච්ච ආණ්ඩුවට කියන්න කැමති ඕගොල්ලන්ට කොමිෂන් ඇලර්ජික් කියලා අපිට තේරෙනවා. හරිද? ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඇලර්ජික්. හැබැයි ඒ ඇලර්ජික් වලට ඔය කරන රියැක්ෂන් එකේ ප්‍රතිඵල ඉතාම නුදුරේදී ලැබේවි. මොකද හේතුව දැන් මේ පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු දෙකමාර පැනලා තින්නේ. දැන් එහා පැත්තේ ඉන්න අයගේ ඔක්කොම පපුව ඩිඩ්ඩික් ගන්නවා. ඊළඟ පාර කොහොමද දිනන්නේ කියලා අපිට නම් ඒ ප්‍රශ්න නැහැ, අපිට බයකුත් නැහැ. අපි කොහොමද දිනනවා? හරිද? ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ගෙවෙන හැම දවසක් දක්වාම ඒ ප්‍රශ්නට ඕගොල්ලෝ මුණ දෙනවා. ඊළඟට මේ ජනාධිපතිවරණ අපේක්ෂක කතාවක් දාලා පට්ටවල් බොරුවක් කරන්නේ. මේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ තියන්නේ නැහැ. මොකද අහම්බෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් එතුමා. කඳ උරක් නැතුව ඊළඟ පාර දිනන එක ෂුවර් නැත්තම් අන්තිම දවස දක්වාම ඒක ටෙස්ට් කරනවා. ඒක පෝට්ටුවේ කට්ටියත් හොඳට අඳනවා. අපිට කනගාටුයි මේ පෝට්ටුවේ ජේසු අඬන විදිය බැලුවම. අපේ හිතවත් මගේ මිත්‍රයා ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. ඔබතුමා මේ ගෝඨාභය ජනාධිපති කරන්න 69 ලක්ෂ ගන්න කොච්චර මහන්සි වුණාද? අද හතරවෙනි පෙළේ වාඩි කරලා තියෙන මේ ජනාධිපතිතුමා. ඒක ඇත්ත තමයි තුමා එකපාරක් කිව්වා අපිට පිස්සු නෑ රනිල් වගමති කරන්න කියලා ඉවරලා. දැන් ඒක තුමට තේරෙන්නේ නැති ඇත්ත කියලා අපරාධ වැරදීමක් වුණේ කියලා. ඒ නිසා අවසාන වශයෙන් මගේ කතාව ඉවර කරන්න කලින් මම කියන්න කැමති ඒ 10 දෙනාටම ආයි හම්බෙන්නේ නෑ. ජනාධිපතිතුමා ඇමතිකම් දෙන්නේ නැත. අපි දන්නනේ අපි ජනාධිපතිතුමායි කවුරුද 20 කට වැඩ කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට අපි අවසාන වශයෙන් එක දෙයක් කියන්න කැමති. ජනාධිපතිතුමා වෙන පක්ෂයක උනාට පෝට්ටු ආණ්ඩුව දුවන්නේ සිංහල බෞද්ධ අන්තවාදය ගෙනල්ලා ජාතිවාදය ගෙනල්ලා තමයි මේගොල්ල බලයට පත් උනේ. එහෙම බලයට පත් වෙච්ච ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උමනාවට ජනරජ පෙරහැර තියෙනවා, නිදහස් උත්සවය තියෙනවා, සල්ලි නෑ කිය අසූචි පොහොරණවට මේ සල්ලි ගෙවනවා, ඊළඟට මේ කොමිස් ගහන වැඩ ටික හොඳටම යනවා. හැබැයි මේ සිංහල බෞද්ධ ඡන්ද වලින් ආපු ආණ්ඩුවට පොසොන් උත්සවය තියන්න බෑ මූලාසනේ මන්ත්‍රීතුමනි. ලස්ස 31ක් දුන්නලු LED බල්බ් ටිකක් දාලා පොඩි කාටුන් ටිකක් දාන්න නැති එක
හරිද? ලක්ෂ 31කින් LED බල්බ් ටිකක් දාලා කාටුන් ටිකක් දාලා මේ 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 2000කට විතර දන්සලක් දෙන්නේ නැති එක. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ දැන් මේකලන්ට මේක අහන් ඉන්න බෑ. අහන් ඉන්න බෑ ගමට යන්න බෑ පන්සලට යන්න බෑ. දැන් ඔබතුමන්ලාට ගිය පාර උදව් කරපු හාමුදුරුවෝ කවුරුත් නැහැ. ඒකත් අපි දන්නවා. දැන් ඒ ස්වාමීන් වහන්සේලාටත් යථාර්ථය තේරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ජනාධිපතිතුමා හැබැයි කියනවා අනුන්ගේ සල්ලි වලින් පොසොන්ුස්සෝ හොඳටම තියන්නලු. එයාට ඕන ටවුන් හැම ටවුන් එකේම දන්සල් තියලා තම මේ මොනවාද ලයිට් දාලා අර කොළඹ රෙස්ටුරන්ට් වලට සිකුරාදා සෙනසුරාදායි එන සෙනඟ දාලා බලන්නවා බුද්ධියන්ස දාලා ඊළඟ දවස් උදේට අන්න ආ මිනිස්සු සතුටින් හොඳට කාලා බීලා ඉන්නේ. ඒ වගේ දැන් මේ පොසොන් වලට දන්සල් වෙසක් වලට දන්සල් තියලා එහෙම සම්දර්ශන තවලින් තමයි යන්න හදන්නේ. එනිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති ඔබතුමාගේ කාලය අවසන්. අපි ඊටාම පැහැදිලිව කරන්න කැමති බුද්ධ ශාසන අමාත්‍යාංශයට සල්ලි නැත්තම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි තියෙනවා. ඒ සල්ලි වලින් දෙන්න පොසොන් උත්සවය තියන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ආගමති ගාලේ අපි ආණ්ඩුවේ ඉන්නකොට අපි ඒ සංස්කෘතික අරමුදු සල්ලි වලින් පන්සල් හැදුවා වගේ තරම්. එනිසා ඒ ඒක නොකරොත් ඊළඟ බාර ගමට යන්න බෑ පොට්ටු කට්ටියට වික්‍රමසිංහ මහත්තයලා UMP නාවුලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඡන්ද පෙරදුනත් එකයි දුවත් එකයි. ඔබතුමන්ලා ඉවර කරගන්න හදන්නේ අද ශිරාණි බණ්ඩාරනායකගේ දෙවැනි එපිසෝඩ් එක ගෙනල්ලා මේ ආණ්ඩුවේ ආයු කාලය ඉතාම ඉක්මනින් ඉවර කරන්න හදනවා කියන එක කියමින් මම කතා අවසන් කරනවා. කොහොමද ස්තුතියි කරුණා.